අද අපේ ඉගෙන ගන්නේ ගණකයක හෝ ධදු කැටයක එකක්කෙක් මුහුණතට ප්‍රතිවරුත්තුූ හිට ඇති මුහුණත්ස්ොයිනා කාරය. ඉතරි වඩියෝපාඩා පෙසනින් අරපා ඉගෙන ගැනීම සඳහා විඩියෝවට පහලින් ඇති සබස්ට්‍රයි ට් එක ක ලික් කරන්න ඉම්පසූ ඒ ළඟම තියෙන බෙල්ලයි එකන්න එකත් ලික් කරන්න අමතික කරන්න එපා. ගණකයකට හෝ ධාදු කැටයකට ධාර තොලහක් තියෙනවා. මේ තියෙන්නේ ධාර එකයි දෙකයි තුනයි හතරයි. පහයි හයයි හතයි අටයි නම් එයයි දහයයි එකොලහයි දොලායි. ඒවගේම ශීර්ෂ ඒමත් නැත්නම් මුළු හෝකොන් අටක් තියෙනවා. මේ තියන්නේ ශීර්ෂ්‍ය. ඒවගේ මුොහුණත් හෙමත් නැත්නම් පෘෂ්ට හෝ පැති හයක් තියෙනවා මෙන්න මේ වගේ එකයි දෙකයි තුනයි හතරයි පහයි මේ රූපය පෙන්න ගණකේ මහුණක් සියල්ලම මම TEF ලෙස නම් කලා තියෙනවා. එහි ප්‍රතිවරුද්ධ මුහුණත Dේ බිහි ප්‍රතිවරුද්ධ මුොහනත E සහි ප්‍රතිවරුද්ද මහුණත F නමුත් ගණකයක් තස ඉදිරියම් බැලුවම රූපය පෙරණ විදිහට අපිට මුහුණත් තුනක් පමලයි තිස්වෙන්නේ. ඒක යන්නේ මේ රූපය අපිට පේන්නේ ABC කියන මුහුණත්තුවළ පමණයි. ABC.. මූුණත්වලට විරුද්ධ පැත්ති ඇතිම හුණත් ඉදිරියම් බැලුවම පේනෙනෑ. නමුත් ඔබට බුද්ධි පීක්ෂණ විභාගවලති ලැබෙනවා ගණකයක එක්කෙක් මුහුණත තදාල ප්‍රතිවරුද්ධම හොනත් සැවීමට. දැන් අපි බලමු ගණකේක හෝ දාදු කැටයක ඇිකට ප්‍රතිවිරුත්ත මහුණත් සොයා ගන්න කැටික්‍රමේ මොකක්ද කියලා. ඇත්තර්ම මේ කැටලු විසඳීමට අපිට උපක්‍රම දෙකක් උපකාරී වෙනවා. අපි මුලින්ම පලවනි උපක්‍රමය ගෙන ගැනිමු. අපි මේ පලවනි උපක්‍රමය යොදන්නේ ගණකේ එක් පෙහිටුමක මුහුණත් දෙකක් එම ගනකේම තවත් පිහිටුමක මුහුණක් දෙක් හ සමාන වූ විට. ඒක කියන්නේ එකම ගණකය පිහිටුම් දෙකක පොදු මහුණත් දෙකක් ඇැතිවිට. හොඳින් මේ රූප දෙක දිහා බලන්න පළවෙනිරූපයේ සී සහ ඊ මුහුණත් දෙක දිස්වෙනවා. දෙවැනි රූපයත් සී සහ ඒ මුහුණත් දෙක පේන්න තියෙනවා ඒක කියන්නේ අවස්ථත් දෙකේම පොදු මුහුණත් දෙක් පේන්න තියෙනවා. මේවගේ අවස්ථාවක දිස්වන ඉතිරි මහුණත් දෙක ඒක කියන්නේ ඒ සහ්ඩී මුහුණත් ප්‍රතිවිරුද්ධ මහුණත් වේ මේක තමයි පළවැනි උපක්‍රමය ති ඕගල්වමට දී තියන ගැටලුවක පොදු බහුණත් දෙකක් තියෙන රූප දෙක් තිබුණොත් දිස්වන ඉතිරි මහුණත් දෙක ප්‍රතිවරුද්ධ මහුණත් කියලා ඉතාහම පහසුවෙන් වැඩිවෙලාවක් වැෑ නොකර ඉතා ඉක්මනින් හඳුරගන්න පුළුවන්. ලෙසී නේද දැන් අපි දෙවනි වඋභක්්‍රමය ඉගෙන ගනිමු. අපිමින් දෙවනිියූපක්්‍රමය යොදන්නේ ගනක එක් පිහිටුමක එක් පෙහොුණතක් එම ගණකේම තවත් පිහිටුමක එක් මහන දක්හා සමාන වූ බිට ඒකයන්නේ පිහිටුම් දෙකේම එක් පොදු භහුණතක් පමණක් ඇතිවිට තමයි අපි මේ දෙවිනිවපක්්‍රමය යොදන්නේ රූප දෙක දිහා හොඳින් බලන්න. පළඹරූපයේ බි මුහුණත දිස්වෙනවා. දෙවැනි රූපය බී මුහුණත දිස්වෙනවා ඒකයන්නේ මේ අවස්ථක් දෙකටම පොදු එක් මුහුණතක් තියෙනවා ඒත් තමයි බී මුහුණත. එසේ නම් පළඹ රූපය බීවලින් පටන්ගෙන දක්ෂණ අවර්ථව ඒක කියන්නේ ඔර ලොස්සුවේ කටු කැරකෙන දිශාවට ලැබෙන මුහුණත් අපි මෙසේ ලකුණු කරගනිමු. වලි පටන්ගත් තම දක්ෂණනාවර්තුූ මීළඟට ලැබෙන්නේද ඊට පස්සෙ ලැබෙන්නේ ඒ ඒ කියන්නේ BදA ඉම් පසු දෙවැනි රූපත් පීවලින් පටන්ගෙන දක්ෂිණවර්තව ඒ කියන්න ඔරු ලෝසය කටු කැර කෙන දශාවට ලැබෙනු හුණක් පිලිවලින් ඊට පහලින් ලකුණු කර ගනිමු. දෙවැනි රූපයත් බවලි පටන්ගත් තම දක්ෂණාවර්තව ඊළඟට ලැබෙන්න්නේ C. ට පස්ස ලබෙන්න්නේ F ඒකයන්නේ F දැන් ගොයාලට පේනවා ඒට යටතිින්තියෙන්නේ F ඒකයන්නේ ඒ සහ F ප්‍රතිවිරුදත්තු මහුණත් වෙනවා ඊට පස්ස දීට ටින්තියෙන්නේ ඒකයන්නේ දී සහ C ප්‍රතිවිරුද්ධ මුහුණත් වෙනවා BAF හැරුණුකොට ඉතිරිවෙන්නේ Bේ සහ ඊ මුහුණත් දෙක. ඒක කියන්නේ Bසාහඊ ප්‍රතිවිරුද්ධම හුණක් වෙනවා. තේරුණා නේද. හරිමි ල මේ උපක්‍රම දෙක හොඳින් මතකය තබා ගන්න ගණක සම්බන්ධ බොහොමයක් කැටලු විතා අඩුකාලයකින් විසඳා ගැනීමට මෙම උපක්‍රම දෙක උපකාරී වෙනවා. බැන් අපි මේ උපක්‍රම දෙක භාවිතා කරලා ගැටලු විසඳනාකාරයගෙන ගනිමු. දැන් අපි බලමු පලවෙනි ගැටලුව මකක්ද කියලා මොහුණත් ABCEF ලෙස නම් කරන්න ලද ගණකයක දර්ශන තුනක් පහත දක්වා ඇත ඒ විරුද්ධ පැත්තේ ඇති මහුණතු කුමක් ද බීට විරුද්ධ පැත්තේ ඇති මහුණතු කුමක් ද සීට විරුද්ධ පැත්තේ ඇති මහුණද කුමක්ද අපි බලමු මේ ගැටලුව විස දන්නේ කොහොමද කියලා මම මේ රූප තුන්න එක දෙකල් තුුණ ලෙස නම්කරගන්නම්. අපිගෙන ගත්ත පලවැවනි උපක්‍රමය හෝ දෙවනිවපක්‍රමය භාවිතා කරලා ගැටලි විසඳීමට නම් රූපතුනෙන් පොදුමුුලක් දෙකක් ඇති රූප දෙකක් හෝ පොදුමුණත් එකක් ඇති ඕනෑම රූප දෙකක් තෝරාගතයුතු වෙනවා. අපි මුලින්ම එක සහ දෙක රූප දෙක සලකමු මටක තියාගන්න ඔබට අවස්ථානකූලව කැමති රූප දෙකක් මේ සඳහත් හෝරගන්න පුළුවන්. මම එක සහ දෙක රූප දෙක තෝරගන්නවා. ට පෙනවා මේ රූප දෙකේම බී මුහොනත දෙස්වෙනවා ඒකයන්නේ පොදු මුහුණත් එකක් ඇති අවස්ථාවට අදාළ දෙවැනි උපක්‍රමය අපිට භාවිතා කරන්න පුළුවන් මුලින්ම පලවෙනි රූපය බලමු. පොදු මහනත වන බේසිට දක්ෂිණවර්ථව එක කියන්නේ ඔරොලොස්සේ කටු කැරකෙන දිශාවට තියෙන්නේ ස ඊට පස්සෙ තියෙන්නේ ඒ ඒක කියන්නේ සඒ මේ විදිට අනුපිළිවලට ලියාගනු. පස්ස දෙවැනි රූපය බලමු පොදු මුහොනත වන බ සිට දක්ෂණවර්තව තියන්නේ ඒ ඊට පස්ස තියෙන්නේ ඩ එසේ නම් ඩ පිළිවලින් ඊට පහලින් ලියගනිමු දැම් බලන්න ඒට පහලින් තියන්නේ ඩ ඒක කියන්න ඒ සහට ඩී ප්‍රතිවිරුද්ධ මුහුණත් වෙනවා සීට පහලින් තියෙන්නේ ඒ ඒකයන්න ස සහ ඒ ප්‍රතිවරුද්ධ මහුණත් වෙනවා AAD CE හැරුණු විට ඉතිරිවෙන්න B සහ F. ඒ කියන්නේ Bසාහ F ප්‍රතිවිරුද්ධම මහුණනත් වෙනවා. ඒක කියන්නේ ඔබට පිළිතුරු ලෙස ලබන්නේ ඒට විරුද්ධ පැත්තේ ඇතිම හුණත D Bට විරුද්ධ පැත්තේ ඇතිම හොනත Fට විරුද්ධ පැත්ති ඇතිම හොනත E. බලන්න හරිම ලෙසීන ඇද. මම ඔබට පැවරුම් දෙකක් දීල තියෙනවා. අපි මේ ගැටලු විසිඳුව පලවැනි සහ දෙවැනි රූප සලකලා. ඉතින් ඔබ කරන්න ඕනේ ඉහත දෙවනිසා තුන්වනි රූප සලකළත් ගැටලුව විසිදලා බලන්න. ඔබ පිළිතුර ඉහත පිළිතුරට සමාන දැයි බලන්න. ඒවගේම ඉහත පලවෙ නිසා තුවනි රූප සල කළත් ගැටලුව විසිඳල බලන්න. එවිට ඔබට ලැබෙන පිළිතුර ඉහත පිතුරට සමාන දැක් බලන්න. මේ පැවරුම් තනීමම විසිඳදු පසු මෙවැනි ගැටලු පිඳවු ඔබට මනා පලපපුරුද්දක් ලබෙනු ඇත. හරි දැන් අපි බලමු දෙවනි ගැටලුව මොකද කියලා. හත දැක්වෙන්නේ ධදු කැටයක දර්ශන හතරකි. එකට විරුද්ධ පැත්තේ ඇති සංඛ්‍යාව කුමක් ද, දෙකට විරුද්ධ පැත්තේ ඇති සංකඛ්‍යාව කුමක් ද තුනට විරුද්ධ පැත්තේ ඇති සංඛ්‍යාව කුමක් ද. අපි දැම් බලමු මේ ගැටලුව විසිඳන්නේ කෝමද කියලා. මම වලීම මේරූප හතර එක දෙක තුන හතර් ලෙස නම් කරන්නම්. අපි මුලිම පලවැනි සහ දෙවැනි රූප දෙක සලකමු. මම කලිනුත් කිව්වා වගේ අවස්ථාවට අනුව ඔබට සුදුසු රූප දෙකක් මේ සඳහා තෝරගන්න පුළුව මමතින් තෝරගන්නේ පලවෙනි සහ දෙවැනි කිරූප දෙක. ඔබට පේනවා මේ රූප දෙකේම එක සහ පහ කියන මුහුණක් දෙක දිස්වෙනවා. එසේ නම් පොදු මුහුණක් දෙකක් තිය අවස්ථාවට අදාළ පලවෙනි උපක්‍රමේ භාවිතා කරමු. ඉතින් ඔප දන්නවා පළවැනි උපක්්‍රමයටට අනුව මෙසේ පොදු මුහුණක් දෙකක් ඇතිවිට දිස්වන ඉතිරි මුහුණත් දෙක ප්‍රතිවිරුද්ධම මහුණත් වෙනවා. ඒ කියන්නේ මෙහි දෙක සහ හය මුහුණත් දෙක ප්‍රතිවිරුද්ධ මහුණත් වෙනවා. මීළඟට දෙවැනි සහ තුන්වනි රූප දෙක සලකමු. ඔබට පේනවා මේ අවස්ථත් දෙකේම පහසා හය මුහුණක් දිස්වෙනවා. එසේ නම් පොදු මුහුණත් දෙකක් තියෙනවස්ථාවට අදාළ පලවෙනි උපක්්‍රමය භාවිතක්හරම. ඔබදන්නවා පලවනිඋපක්‍රමයට අනුව මෙේ පොදු මුහුණක් දෙක් ඇති විට දිස්වල ඉතිරි මුහුණක් දෙක ප්‍රතිවිරුද්ධම හුණත් වෙනවා. ඒක කියන්නේ මෙහි එක සහ හත්තර මුහුණත් දෙක ප්‍රතිවිරුද්ධ හුණත් වෙනවා. එසේ නම් දෙක හය එක හතර් හැරුණු විට ඉතිරිවෙන්නේ තුන සහ පහ. එසේ නම් තුුණ සහ පහ ප්‍රතිවිරුද්ධ මහුණත් වෙනවා. දැන් ඔබට පිළිතුරු වශයෙන් ලැබී තියෙනවා එකට විරුද්ධ පැත්ති ඇති සංඛ්‍යාව හතර දෙක විරුද්ධ පැත්ත ඇති සංඛ්‍යාව හය තුනට විරුද්ධ පැත්ත ඇති සංඛ්‍යාව පහා. ඔබට විවේක අවස්ථාවක මෙන්න මේ පැවරුම්චිකත් කරලා බලන්න. ඉහතු රූපවල තුන්වැනි සහ හතරවෙනි රූප සලකා ගැටලුව වෙසඳන්න. ඒවගේම පලවෙනිසාහ තුන්වෙනි රූප සල කළත් නැවත ගැටලුව වෙස දන්න. ඒවාගේම පලවනිසාහ හතරවැනි රූප සල කළක් නැවතත් ගැටලුව විස දෙලා බලන්න. මේ පැවරුම් තුනෙන්ම ලැබුණු පිළිතුරු ඉහත පිළිතුරුුවලට සමානදල් බලන්න. ඒවාගේම ගණකයේ දෙවනිසාහ හතරවැනි රූප සලකක් ගැටිලුව විස දිය නොහැකි බව තේරුම් ගන්න මොකද දෙවනිසාහ හතරවැනි රූපව වලට පොදදු මුහුණත් එකක්වත් නොමති නිසා. අපි තුන්වැනි ගැටලුවමකද කියලා බලමු. මුහුණත් ABCGY ඉදර් ලෙස නම්කරන රද තාදු කැටයක දර්ශන තුනක් ඉහත දැක්වේ. ජීහි ප්‍රතිවරුත්ත මුහුණත සස්ොයන්න. අපි බලමු මේ ගැටලුව විසදන්නේ කොහොමද කියලා. අපි මේ රෝප තුන්න එක්ක දෙක තුන ලෙස නම්කර ගැනිමු. මුලින්ම පලවනි සහත් දෙවැනි රූපදක සලකමු. ඔබට අවස්ථානුකූලව සුදුසුරූප දෙකක් මෙසඳ තෝරගන්න පුළුවන් මම තෝරගන්න පළලවැනිසාහත් දෙවැනි රූප දෙක ඔබට පේනවා පළවැනිසාහ දෙවැනි රූප දෙකේම වයි කියන මුහුණට තියෙනවා එසේ නම් පොදු මුහුණත් එකක් ඇති අවස්ථාවට අදළ දෙවැනි උපක්‍රමය භාවිතා කරමු මුලින්ම පළවැනි රූපය බලමුෝ පොදු මුහුණත වන වයි සිට දක්ෂිණවර්ථව පිහිටන්නේ බී ඊට පස්සෙ තියෙන්නේ ඒ එසේ නම් වBඒ අනුපිළිවලින් මෙසේ සටහන්කර ගනිමු ඉම්පසු දෙවැනි රූපය සලුකමු පොදු මුහුණතු වන වයි සිට දක්ෂිණවර්තුව පිහිටන්නේ න්NGී ඊට පස්සෙ තියෙන්නේ Z් එසේ නම් වජ Z අනු පිළිවලින් මෙසේ සටහංකර ගනිමු බැංගොපට පේනවා ඒට පහලින් තියෙන්නේ විසේ ඒ කියන්නේ ඒ සහයි Z් ප්‍රතිවිරුද්ධ මුහුණත් වෙනවා Bට පාලින්තියනෙ Gී ඒ කියන්නේ B සහජී ප්‍රතිවරුද්ධ මහොුණත් වෙනවා. ඒ Z සහ Gී හරුණු විට ඉතරිවෙන්නේ එක් සහ වයි. ඒ කියන්නේ එ සහ වයි ප්‍රතිවරුද්ධ මහුණත් වෙනවා. එසේ නම් පිළිතුරවන්නේ ජීහි ප්‍රතිවරුද්ධ ම හොුණද B. බලන්න හරිම පහසුවෙන් පිළිතුර ලාගත්තනේද. න්න මොම තවත්ැවරුමක් දීලා තියෙනවා ගණකේ දෙවන සහ තුංවන අවස්ථා සලකා ගැටලුව වෙසිදන්න. ඔබේ පිළිතුර අපි ලබාගත් පිළිතුරට සමාන දැයි බලන්න. ඒවගේම ගණකේ පලවිනි සහ තුංවනි අවස්ථා සලකල් ගැටලුව වෙසදන්න. ඔබේ පිළිතුර අපි ලබාගත් පිළිතුරට සමාන දැයි බලන්න. දැන් අපි හතරවෙනි ගැටලුව මොකක්ද කියල බලමු. එකම ගනකේ දර්ශනතුනක් එෙත දැක්වේ. කෝනෙහි ප්‍රතිවිරුත්්ත පැත්තේ ඇති සලකුණ කුමක්ද. මුලින්ම අපේ මේ රූපතුන එක දෙක තුන ලෙස නම්කර ගනිමු. අපි දැන් පලවැනි සහ තුන්වැනි රූපදක සලකමු. මම කලිනුත්කිව්වා වගේ අවස්ථාවට අනුව ඔබට කැමති රූප දෙකක් තෝරගන්න පුළුවන් මම තෝරගන්න පලවැනි සහ තුන්වැනි රූප දෙක. ඔබට පේනවා මේ රූප දෙකේම තරු සලකුණ දිස්වෙනවා. එනිසා අපි එක් පොදුම හනතක් සඳහා දාල දෙවැනි උපක්‍රමය පාවිතක් කරමු. මුලින්බ පළවිනිරූපය ගැත්තොත් පොදු මුහුණත වන තරසලකුණට දක්ෂිණවර්තුව පිහිටන්නේ සමාන ලකුණ ඊට පස්සේ කතිර සලකුණ එසේ නම් තරුව සමාන ලකුණ සහ කතිර සලකුණ පිළිවලින් වෙසේ සටහකර ගනිමු. ඉම් පසු තුංවනි රූපය සැලකූ විට පොදුමනත වන තරු සලකුණට දක්ෂණාවර්තව පිහිටන්නේ කොටුව. ඉම්පසු පේටන්න ත්‍රිකෝණය එසේ නම් තරුව කොටුව සා ත්‍රිකෝණයක් පිළිවලින් මෙසේ ඊට පාලින් සටහන් කර ගනිමු. දැංහොඳින් බලන්න කතිරයට පාලින් තියෙන්නේ ත්‍රිකෝණය ඒක කියන්නේ කතිරේ සහත් ත්‍රිකෝණය ප්‍රතිවිරුද්ධම ුණත් වෙනවා. එසේම සමාන ලකුණට පාලින් තියෙන්නේ කොටුව ඒ කියන්නේ සමාන ලකුණ සහ කොටුව ප්‍රතිවරුද්ධ මහුුණක් වෙනවා. කතිරේ ත්‍රිකෝණය සමාන ලකුණ සහ කොටු සලකුණ හැරුණු විට ඉතිරිවන්නේ තරුව සහමුෘතය. එසේ නම් තරුව සහවෘතය ප්‍රතිවරුද්ධ මුහුණත් වෙනවා. එසේ නම් පිළිතුර ලෙස ඔබට ලැබෙනවා ත්‍රිකෝණයහි ප්‍රතිවරුද්ධ පත්ති ඇති සලකුණ වන්නේ කතිර සලකුණ. මෙන්න අද තවසේ ඔබට ලැබෙන ගැටලුව. ඩියෝ පාඩිමින් ලබාගත් ධැනු ශ්‍රයෙන් පහත ගැටළුව විසන් වෙලා පිළිතුරු වීඩියෝවට පහලින් ඇති කමෙන්න්් සක්ෂණෙහි සඳහන් කරන්න. ගණගයක් දෙෙස ඉදිරියම් බැලූ විට දිස්වආකාර හත්තරක් පාත දැක්වේ. හතරට විරුද්ධ පැත්ේ ඇති හුණතු කුමක්ද. මේ පාඩිමි සම්බන්ධයෙන් හෝ මේ ආකාරය ගැටලු සම්බන්ධයෙන් ඔපතයම් ගැටළුවක් තිබේෙනම් වීඩියෝවිට පහලින් ඇති කමෙන්් සෙක්ෂණන එකල් සඳහන් කරන්න. වගේම ඔබට විශේෂ ඉගෙන ගතයුතු පාඩමක් තියෙනවනං ඒත් පහත කමෙන්න්සක්ෂණ එක සඳහන් කරන්න. දැනටු ගන්වල තියෙන සීලුම බුද්ධිපරික්ෂණ පාඩම් පහත ලිින් එකෙන් නලබන්න පුළුවන්. මේල්ලිං එක ම වීඩියෝවට පහලින් අඇද ඩස්ක්‍රපෂන් බොක්ෙ තාදාලා තියෙනවා. ඒලිංගේට ලික්කිරීමෙන් හෝ විඩියෝට පහලින් ඇති අයිQ විත්සාර අයිකන්න එක ලෙක්කිරීම ඔබට සියලුම පාඩම් නරබන්න පුළුවන්. මම මේ පාඩම් අකවිත්සාර ෆෙස් බුක් පිටුවෙත් දාලා තියෙනවා. එසේ නම් ඔබට වැදගත්වන තවත් පාඩමකින් යළි හයමු.